සුබ දවසක් හැම දිනටම ඔයාගේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එකකින් එහෙම නැත්නම් ඔයාලඟ තියෙන කැමරාවකින් කැප්චර් කරන ෆොටෝස් රෙකෝඩ් කරන වීඩියෝස් විකුණලා මුදල් උපයන්න ඔයත් කැමතිද ඉතින් ඒ හා සම්බන්ධ ක්‍රම 6ක් වෙබ් අඩවි 6ක් ගැන අද අපි කතා කරනවා ඉතින් ඩොලර්ස් වලින් අමතර ආදායමක් උපයන්න කැමති හැම දිනටම මේ වීඩියෝ එක වැදගත් වෙනවා අපි කතා කරන පළවෙනි සයිට් එක තමයි Getty Images කියලා කියන්නේ. gettyimages.com කියලා සර්ච් කරාම ඔයාලට මේ සයිට් එකට යන්න පුළුවන්. ඉතින් මේ සයිට් එක ගැන කියනවා නම් මේ සයිට් එකෙන් අපිට අපේ ෆොටෝස් ඒ වගේම වීඩියෝස් සෙල් කරලා විකුණලා මුදල් උපයන්න පුළුවන් සයිට් එකක්. ඉතින් මේ සයිට් එකටත් අදාළව මොබයිල් ඇප්ස් තියෙනවා, Play Store එකේ තියෙනවා, ඒ වගේම App Store එකේ ඇප් එක තියෙනවා. ඉතින් මේ ඇප් යූස් කරලා ඔයාට මේ සයිට් එකේ account එකක් හදලා partner කෙනෙක් විදිහට join වෙලා මුදල් උපයන්න පටන් ගන්න පුළුවන්. राइट इतनी मैं साइट गए कोई विस्तार मैं किन्ना Getty Images Getty Images वाले हाई क्वालिटी फोटोस इलस्ट्रेशन्स वीडियोस कलेक्शन ने कहा इवागेम मे साइट एकदास नमसीय अणु पहेतमी लॉन्च इतनी मे साइट खाले प्रवर्तने विश्वासनीय साइट इन सब भाई तू अभी मे साइट अभी फोटोस सेल करना पुलवा राइट इवागेम मिलियन तुम से अधिक फोटोस वीडियोस कलेक्शन का लाइब्ररी का मे साइट के तीन इत विशेष मे साइट के तीन फोटो पब्लिशर्स क्रिएटिव प्रोफेशनल्स यूज करेंगे हाई क्वालिटी विजुअल कंटेंट्स अदागे प्रोजेक्ट्स वाले राइट इतना Getty Images वाला वैडिदूर कमी मेके अकाउंट्स अदन हटी मेकट को इमेजेस अपलोड कराने अभी सेल कराने यहा संबंध वैडिदूर इगनगा कमी ना पल कमेंट कराने इतना मम मे वीडियो के अद सैट्स हया कथा करना वाला निधा दिन पल कमेंट कराने वाट आवश्यकराने मोन सैट गिनगा कीला मुखद वेदगमदाई मे स्टॉक फोटो सेलिंग वाली हरी गुडा दिन वेरदा तीन එකම ෆොටෝ එක අපිට එකම ෆොටෝ එක අපිට සයිට්ස් කීපයකට දාන්න බෑ හොඳට තේරුම් ගන්න ඔයා Getty Images වලට අප්ලෝඩ් කරනවා නම් ෆොටෝ එකක් ඒක ඒ සයිට් එකට විතරයි ඔයාට ඒ ෆොටෝ එකම නැවත තව සයිට් එකකට දාන්න බෑ මොකද මේගොල්ලෝ ඒ ෆොටෝ එකට වෝටර්මාක් එකක් දානවා රයිට් ඒ නිසා ඔයා ගන්න ෆොටෝ එක එක සයිට් එකකට දාන්න ඒ වගේම ඔයා ෆොටෝ සෙලින් කරනවා නම් එක සයිට් එකක් එක්ක එකතු වෙලා මුලින්ම වැඩ කරන්න පටන් ගන්න එහෙම නැතුව ඔයාට හැම සයිට් එකකම දානවා නම් ඔයාට අලුතෙන් අලුතෙන් ආයි ෆොටෝස් වෙන වෙනම සයිට්ස් වලට දාන්නනවා එහෙම වුණාම ඔයාට සේල්ස් හදා ගන්න ගොඩක් අමාරු වෙයි ඒ නිසා ඔයා තීරණය කරන්න ඔයා වැඩ කරන්නේ මොන සයිට් එකත් එක්කද කියලා එතකොට අද අපි සයිට්ස් 6ක් ගැන කතා කරනවා මේ වීඩියෝ එක අවසානයේදී ඔයාට ඩිසිෂන් එකක් ගන්න පුළුවන් ඔයාගේ ෆොටෝස් අප්ලෝඩ් කරන්නේ මොන සයිට් එකකටද කියලා. එහෙම ඩිසිෂන් එක අරගෙන ඔයා ඒ සයිට් එකත් එක්ක වැඩ කරන්න පටන් ගන්න ඕනේ. රයිට් අපි එහෙනම් ඊළඟ සයිට් එක ගැන කතා කරමු. රයිට් ඊළඟ සයිට් එක තමයි IM කියලා කියන්නේ. ඉතින් මේ IM හරහත් අපිට හොඳ ආදායමක් උපයන්න පුළුවන්. කොච්චර ඉන්කම් එකක් එනවද කියලා මම ඔයාලට පෙන්නන්නම්. මේ IM වල විශේෂත්වය මේකෙදි අපිට VR panoramas එවැගේම AI generated photos උනා සෙල් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා මේ නූතන යුගය AI ටෙක්නොලොජි එකත් එක්ක තමයි ගමන් කරන්නේ. ඉතින් ඔයාට ඇත්තටම AI වලින් photos generate කරලා ඒ generate කරන photos ඔයාට IM හරහා සෙල් කරන්න පුළුවන්. දැන් ගොඩක් sites වල ඔයාලා දන්නවා අපිට photos ගහන්න වෙනවා phone එකකින් photos capture කරන්න වෙනවා. එහෙම නැත්නම් කැමරාවකින් photos capture කරනවා. ඒ raw photos තමයි සෙල් කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි IM එකේ තියෙන විශේෂත්වය තමයි අපිට AI tool එකක් භාවිත කරලා photos generate කරලා ඒ generate කරපු photos IM එක through අපිට සෙල් කරන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් අපි ඉස්සරහට කතා කරනවා ඔයාලා කැමති නම්. ඉතින් IM ඇත්තටම හොයාගන්නේ මේ site එක launch වෙන්නේ 2011 දී. ඉතින් මේ site එක ගැන වැඩිදුර දැනගන්න කැමති නම් මේකේ account හදාගන්නේ කොහොමද? फोटो सेल करेंगे फोटो अपलोड करेंगे दिन कैंपेन पल्ल कमेंट कदाट ओन IM किया मुकद वेडिम कमेंट्स तीन सैट तम ईलंगट मम वीडियो कथा करें सूदा वे ඉතින් IM වල ලොකු ෆොටෝ කලෙක්ෂන් එකක් තියෙනවා ලොකු කැටගරිස් කලෙක්ෂන් එකක් තියෙනවා ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන බිස්නස් මීටින් නේචර් ටීම් වර්ක් මේ වගේ කැටගරිස් ගණන නාවක් තියෙනවා ඉතින් අපි මේකේ නිකමට එක ෆොටෝ එකක් බලමු කොහොමද ප්‍රයිසස් කියලා ඔයාලට පේනවා මේ ෆොටෝ එක රයිට් මේ ෆොටෝ එක $349 ට තමයි සෙල් වෙන්නේ රයිට් $349 අර අපි තව ෆොටෝ එකක් ගත්තොත් මේ ෆොටෝ එකත් හරි මේ ඔයාලට පේනවා මේ පාරක ෆොටෝ එකක් ගහලා තියෙන්නේ හරි ලස්සනට කෙලින් තියෙන පාරක फोटो एक कैप्चर कर लीनि यद मे फोटो एक सेलवेन्नी डोलर तून सी हतलिस नमेट इतने हुंदर तेरूंगा मेतन दी ओयागे हेकि हर ओया फोटोस्हदी
ඒ ෆොටෝස් බ්ලර් වෙන්නේ නැතුව දැන් ගොඩක් දෙනෙක් මේ ෆොටෝස් ගහද්දී කරන වැරද්දා. ඒවා ඊට පස්සේ අප්ලෝඩ් කරනවා රිජෙක්ට් වෙනවා. හරි. එතකොට ඔයාගේ ෆොටෝ එක රිජෙක්ට් වෙන්නේ නැතුව ඔයාට මේ සයිට් එකට අප්ලෝඩ් කරන්න හොඳට තේරුම් ගන්න ඔයාගේ ෆොටෝ එක ක්වොලිටි වෙන්න ඕනේ. එතකොට කොයිම වෙලාවක බ්ලර් වෙන්න බෑ හෙල්ලවිලා තියෙන්න බෑ ඔයා ෆොටෝස් ගහද්දී ඒක හරියට ප්‍රොෆෙෂනල් විදිහට වැඩේ වෙන්න ඕනේ. එහෙම වුණොත් ඔයාට බය නැතුව මේ සයිට් වලට ඔයාගේ ෆොටෝස් අප්ලෝඩ් කරලා ඉන්කම් එකක් හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාට පේනවා දැන් මේ ෆොටෝ එක ඩොලර් 349 අපිට උනත් අපේ ෆොටෝ එක මේ වගේ ප්‍රයිස් එකකට සෙල් කරන්න පුළුවන්. එතකොට අපිට එන කමිෂන් එක 150යි. ඒ කියන්නේ මේ ෆොටෝ එක සෙල් කරන්න දාන ප්‍රයිස් එකෙන් භාගයක් අපිට එනවා, ඉතුරු භාගය මේ සයිට් එකට යනවා. ඒත් පාඩුවක් නැහැ නේ. ඔයාට පේනවා මේ එක්කෙනෙක්, හරි එක්කෙනෙක් මේ ෆොටෝ එක ගන්න ඩොලර් 349ට. හරි. එතකොට අපිට මේ එක ෆොටෝ එක සෙල් කරලා ඩොලර් 170ක් වගේ ඉන්කම් එකක් ගන්න පුළුවන් එක ෆොටෝ එකකින්. හරි. එක සේල් එකකින්. එක ෆොටෝ එකක් එක සේල් එකක්. හොඳට මතක තියාගන්න. නිකමට වා හිතන්න ඒවා එක සේල් එකක්. يعني එක පුද්ගලයෙක් ඔයාගේ ෆොටෝ එක මිලදී ගන්නවා. හරි. ඩොලර් 170ක් වාට එනවා. ඩොලර් 170ක් කියලා කියන්නේ ඔයාට එක ෆොටෝ එකේ රුපියල් නම් රුපියල් 53131ක්. හරි. රුපියල් 53131ක්. 50000කට වැඩි ඉන්කම් එකක් ඔයා කැප්චර් කරන එක ෆොටෝ එකකින් එක සේල් එකකින් ඔයාට ලැබෙනවා. මොනවද ඉතින් IM ගැන ඉගෙන ගන්න කැමති නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මේ ගැනත් අපිට වැඩි දුර කතා කරන්න පුළුවන්. මේකේ කොහොමද පාර්ට්නර් account එක හදාගන්නේ, ෆොටෝස් අප්ලෝඩ් කරන්නේ, AI generated images කොහොමද generate කරන්නේ AI use කරලා. ඉතින් මේ දේවල් ගොඩක් කතා කරන්න තියෙනවා අපිට. ඔයාලා කමෙන්ට් එකක් දාන්න IM ගැන කැමති නම්. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් IM කතා කරමු ඔයාලගේ කැමැත්ත මත. right. අපි එහෙනම් ඊළඟ සයිට් එකට දැන් යමු. right. අපි කතා කරන ඊළඟ සයිට් එක තමයි Stocksky කියන්නේ. ඉතින් මේ සයිට් එක ඇවිල්ලා 2013 තමයි හොයාගන්නේ ලොන්ච් වෙන්නේ. ඉතින් මේකත් ඇවිල්ලා යුනික් ස්ටොක් ෆොටෝස් කලෙක්ෂන් එක අඩංගු සයිට් එකක්. ඉතින් මේ සයිට් එක හරහත් අපිට පුළුවන් අර අපි කටින් කතා කරා වගේම අපේ තියෙන ෆොටෝස් සෙල් කරලා දාන්න. රයිට්. ඉතින් ස්ටොක්ස් ගැන කියනවා නම් අර අපි කලින් කතා කරපු සයිට් එකට වඩා පොඩ්ඩක් වෙනස් මේකේ ප්‍රයිස් රේන්ජ් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා තිනවා කස්ටමර්ගේ පහසුව උදෙසා. ඉතින් අපි අප්ලෝඩ් කරන ෆොටෝ එකට මෙයාලා ප්‍රයිස් රේන්ජ් එකක් දෙනවා. ඒ කියන්නේ ෆොටෝ එකේ ක්වොලිටිය වෙනස් කරලා, ෆොටෝස් වල සයිසස් වෙනස් කරලා කස්ටමර්ට ප්‍රයිස් රේන්ජ් එකක් දෙලා තිනවා. ඒකට කස්ටමර්ට තීරණය කරන්න පුළුවන් තමන්ට අවශ්‍ය කරන ක්වොලිටිය එක, තමන්ට අවශ්‍ය කරන සයිස් එකෙන් ෆොටෝ එක මිලදී ගන්න. එතකොට ඒ අනුව අපිට හම්බෙන කමිෂන්ස් වෙනස් වෙනවා. ඉතින් මේකෙදී ඉතින් මේකත් ඇත්තටම ගොඩක් හොඳයි, ගොඩක් සේල්ස් යන සයිට් එකක්. මොකද ප්‍රයිස් රේන්ජ් එකක් තිනවා. ඉතින් අඩු මුදලට මේකේ ෆොටෝස් සෙල් කරන්න දාලා තියෙන නිසා ගොඩක් කස්ටමර්ස්ලා තමන්ගේ අවශ්‍යතාවය අනුව ෆොටෝස් ඩවුන්ලෝඩ් කරන්න, ෆොටෝස් මිලදී ගන්න මේ සයිට් එකට එනවා. ඉතින් මේ සයිට් එක ගැන අපිට වැඩිදුර කතා කරන්න පුළුවන් ඔයාලා කැමති නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න Stocksky කියලා. එතකොට අපි ඒ ගැන කතා කරනවා ඊළඟ වීඩියෝ එකේදී. ඉතින් ඔයාලා වැඩිපුරම උනන්දු, වැඩිපුරම ඉගෙන ගන්න කැමති සයිට් එක තමයි ඔයා කමෙන්ට් කරන්න ඕනේ. එතකොට මේ සයිට් එක ගැන මුල ඉඳන්ම අපි කතා කරන්න සූදානමින් ඉන්නවා. right අපි කතා කරන හතරවෙනි සයිට් එක තමයි Shutterstock කියලා කියන්නේ. මේක ගොඩක්ම popular සයිට් එකක්. 2003 තමයි හොයාගන්නේ මේ සයිට් එක. ඉතින් මේ සයිට් එකෙත් අපිට අපේ ෆොටෝස්, stock photos, editorial images, ඒ වගේම AI generated images, illustrations වගේ ගොඩක් දේවල් wide range එකක් තියෙනවා. ඉතින් ගොඩක් දේවල් අපිට මේ හරහා සෙල් කරන්න පුළුවන්. වීඩියෝ ක්ලිප්ස් ඒ වගේ දේවලුත් අපිට Shutterstock හරහා සෙල් කරන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට ඔයාලා Shutterstock කියන නම නම් අහලා ඇති කියලා මම විශ්වාස කරනවා. අපි Google වල ඉමේජ් එකක් සර්ච් කරද්දී ගොඩක් වෙලාවට ඔයාලා දැකලා ඇති මේ Shutterstock කියන වෝටර්මාක් එකෙන් අපිට ඉමේජස් හම්බෙනවා. ඉතින් මේක ඇත්තටම ලොකු කලෙක්ෂන් එකක්. ලොකු කලෙක්ෂන් එකක් ඉමේජස් ඒ වගේම වීඩියෝස් තියෙනවා. ඉතින් මේ සයිට් එකෙත් අපිට පුළුවන් පාර්ට්නර් කෙනෙක් විදිහට මෙයාලත් එක්ක ජොයින් වෙලා වැඩ කරන්න. ඉතින් ඔයාලට පේනවා මිලියනයකට අධික කන්ට්‍රිබියුටර්ස්ලා ප්‍රමාණයක්, මිලියන 400කට අධික ඉමේජස් ප්‍රමාණයක්, රටවල් 150කට අධික පිරිසක් මේ වඩා රොක් වෙලා තියෙනවා. ඒ වගේම මේ වෙද්දි බිලියනයකට අධික ඩවුන්ලෝඩ්ස් ප්‍රමාණයක් Shutterstock හරහා සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපිටත් පුළුවන් අපි ගාව තියෙන ෆොටෝස්, අපි ගාව තියෙන වීඩියෝ ක්ලිප්ස් Shutterstock වල අප්ලෝඩ් කරලා මුදල් උපයන්න. ඉතින් ඔයාලා Shutterstock ගැන ඉගෙන ගන්න කැමති නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න Shutterstock කියලා. ඉතින් වැඩිම කමෙන්ට්ස් තියෙන සයිට් එක ගැන තමයි මම ඊළඟට වීඩියෝ එක ගේන්නේ. හොඳයි. එහෙනම් අපි අපේ පස්වෙනි සයිට් එකට යමු. right. අපේ පස්වෙනි සයිට් එක තමයි Dreamstime කියලා කියන්නේ. ඉතින් Dreamstime ගැන මම අය අමුතුවෙන් ලොකුවට දෙයක් කියන්න යන්නේ නැහැ. ඒකට හේතුව Dreamstime ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා මේ වෙනකොට. එතකොට SLTUD සමග මුලින් ඉඳන් හිටපු කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලලා ඇති. බැලුවේ නැති කෙනෙක් නම් අලුත් මේ වෙනකොට සම්බන්ධ වෙලා තියෙන. ඉතින් එයාලට මම description එකේ link එක දාන්නම්. ගිහිල්ලා බලන්න. මොකද අපි Dreamstime site එකේ register වුණා, account හදුවා, photo sell කරා, ඒ photo sell කරලා income එක ආව හැටි මම ඔයාලට පෙන්නුවා. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් අපි Dreamstime එක කතා කරලා තියෙනවා. ඉතින් Dreamstime ගැන වීඩියෝ එක දාලා තියෙන ඉන්සවල්ට එක බලන්න.
කරන්න පුළුවන්. හරි එහෙනම් අපි 6 වෙනි සයිට් එක මත අපේ අවසාන සයිට් එකට අද දවසේ අපි යොමු වෙමු. මේ සයිට් එක 6 වෙනි සයිට් එක තමයි අලාමි කියන්නේ. ඉතින් අලාමි සයිට් එක ඇත්තටම 1999 තමයි ජේම්ස් වෙස්ට් විසින් හොයාගන්නේ. ඉතින් මේ සයිට් එකෙත් අපි ගාව තියෙන ෆොටෝස්, වීඩියෝස්, ඉලස්ට්‍රේෂන්ස්, වෙක්ටර්ස් වගේ දේවල් සෙල් කරන්න පුළුවන්. රයිට් ඉතින් මම අලාමි ගැනත් ලොකු දේවල් කියන්න යන්නේ නැහැ. ඒකට හේතුව මම අලාමි සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරලා තිබුණ නිසා. ඉතින් ඒ වීඩියෝ එක පල්ලෙන් මම දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ගිහිල්ලා බලන්න අලාමි වල කොහොමද අපි රෙජිස්ටර් වෙලා ෆොටෝ සෙල් කරන්න කියලා වෙනම වීඩියෝ එකක් කතා කරලා තියෙනවා. රයිට් ඔයාලා එහෙනම් අපි මෙතනදී වෙබ්සයිට් 6ක් ගැන අද කතා කරමු. එතනින් එතකොට ඔයාලට ඩ්‍රීම්ස් ටයිම් ගැනයි ඊළඟට අලාමි සයිට් එක ගැනයි ප්‍රශ්නයක් නැහැ. මොකද මම මේ වෙනකොටත් ඒ සම්බන්ධ වීඩියෝස් කරලා තියෙනවා. ඒතකොට ඒවට අදාළ ලින්ක්ස් මම දානවා. ගිහිල්ලා ඔයාලට ඒවා බලලා ඉගෙන ගන්න පුළුවන්. සහ මුදල් උපයන්න පුළුවන්. එතකොට මම කතා කරපු අනිත් සයිට් හතර මේනකොට මම කතා කරලා නැහැ. ඒ නිසා ඒ සයිට් හතරෙන් ඔයා වැඩිපුරම කැමති සයිට් එක ඔයා උනන්දු වුණු සයිට් එක පල්ලෙහින් කමෙන්ට් කරන්න සයිට් එක නම. එතකොට ඒ අනුව වැඩිම කමෙන්ට්ස් තියෙන සයිට් එක ගැන මම ඊළඟ වීඩියෝ එක කරනවා. ඒ සයිට් එකේ account හදන හැටි, payment methods add කරන හැටි, photos upload කරන හැටි සියල්ලම ඒ සයිට් එක සම්බන්ධයෙන් කතා කරනවා. හරි. ඉතින් මම හිතනවා ඔන්න අද මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති. එතකොට ඔයාත් සාමාන්‍ය නිකම් ෆොටෝස් ගගහා සෝෂල් මීඩියා වල අප්ලෝඩ් කර කර ඉන්න කෙනෙක් නම් ඉතින් ඔයාගේ ඒ වටිනා කාලය මේ වගේ ෆොටෝ සෙලින් සයිට් එක නැත්නම් ස්ටොක් ඉමේජස් අඩංගු සයිට් එකකට අප්ලෝඩ් කරලා ෆොටෝ සෙල් කරලා මුදල් උපයන්න යෙදෙව්වොත් ඔයාට මේ වෙනකොටත් සැලකිය යුතු ආදායමක් උපයන්න තිබ්බා. ඉතින් මේ දේවල් ඔයාලා දැනුවත් වෙලා බුද්ධිමත්ව ඔයාගෙම කියලා ආදායම් මාර්ගයක් හදා ගන්න පුළුවන් පැසිව් ඉන්කම් එකක් හදා ගන්න පුළුවන් ක්‍රම. ඉතින් මොකද හිතන්නේ මේ වීඩියෝ එක සම්බන්ධව මේ කන්සෙප්ට් සම්බන්ධව ඔයාලට යම් දෙයක් පැහැදිලි වුණා නම් අවබෝධයක් ලැබුණා නම් ඔයගෙම ඔයාගේ අදහස් මොන හරි තියෙනවා නම් පල්ලෙහින් කමෙන්ට් කරන්න පුළුවන් වීඩියෝ එක කැමතිනම් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ යාළුවෝ ඇති අමතර ආදායමක් උපයන්න දිනු වෙන කැමති ඉතින් ඒ යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. තාමත් SL TV subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කර අපිත් එක්ක එකතු වෙන්න. මේ වගේ අලුත් income methods ගැන අපි ඉදිරියටත් කතා කරමු. එහෙනම් හැමදෙනාටම ජය වේවා.